දරුවන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණී කෞශල්‍ය අත්නායක ප්‍රථමින අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නව වාර්තා සමග ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක් ශ්‍රීලානිප තීරණය තවත් කල්යයි හෙරොයින් කිලෝ 50ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීමේ ඓතිහාසික අවස්ථාව අද පෙරවරුවේ සනිටුහන් කෙරුණා. ඒ රාජගිරිය මැතිවරණ මහලේ කම් කාර්යාලයේදී ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩිම පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය ලෙසද මෙය ඉතිහාසගත වනවා. එම සංඛ්‍යාව 35ක්. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු අප මුදල් තැන්පත් කර තිබුණා. ඔවුන්ගේ නාම යෝජනා බහර ගැනීම පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා පැය දෙකක කාලයක් තුල සිදු කෙරුණා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා බහර දීම සඳහා පැමිණියේ අලුත් කඩේ පිහිටි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමෙන් අනතුරුවයි. හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ද ජනතා නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද මිරිහාන පිහිටි සිය නිවසින් නාම යෝජනා බහර දීම සඳහා සුබ මොහොතින් පිටත් වුණා. අනතුරුව මැතිවරණ මහලේකම් කාර්යාලයේ වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා සිය නාම යෝජනා පත්‍රය බහර දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ජාතික ජනබලවේගී අපේක්ෂක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ද සිය නාම යෝජනා බහර දුන්නා. ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිය නාම යෝජනා පත්‍රය බහර දුන්නා. මෙවර නාම යෝජනා බහර දුන් පිරිස අතර මීට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුද වුණා. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සහ නීතිඥ නාමල් රාජපක්ෂ, සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර, ASP ලියනගේ යන මහතුරුන් ඒ අතර වනවා. එසේම අධ්‍යක්ෂීම් බහුල දේශපාලනඥයින්, විවිධ වෘත්තිකයන්, හමුදා නිලධාරීන් ආදී විවිධ ක්ෂේත්‍රවලට අයත් වූවන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටීමද විශේෂත්වයක්. අප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් 3 දෙනෙකු නාම යෝජනා බහර නොදෙන බවට ප්‍රකාශ කර තිබුණා. තවත් අපේක්ෂකයින් 3 දෙනෙකු නාම යෝජනා බහර දුන්නේ නැහැ. ඉදිරිපත් වූ නාම යෝජනා වෙනුවෙන් විරෝධතා ඇතනම් ප්‍රකාශ කිරීම සඳහා පෙරවරු 10:30 සිට අවස්ථාව ලබා දී තිබුණා. එහිදී විරෝධතා 2ක් ඉදිරිපත් වූ අතර ඒවා නිෂ්ප්‍රභ කිරීමටයි කටයුතු කෙරුණේ. මෙවර නාම යෝජනා බහර දුන් සියලුම අපේක්ෂකයින් සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් අපේක්ෂකයන් 35 දෙනෙකු තරඟ වදින මෙම ඡන්ද විමසීම කලින් නියම කරගත් පරිදි 2019 නොවැම්බර් මාස 16 වෙනි දින පැවැත්වෙන බව මෙයින් නිවේදනය කර සිටිමි. මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්‍රචාරක ඡායාරූප හෝ එවැනි චිත්‍ර ඡන්ද සලකුණු දජ පතාක යනාදිය ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් පැවැත්වීමට නියමිත දිනයක ඒ ස්ථානය අසලෝ හෝ ඒ ස්ථානයේ හෝ විධිමත් ලෙස අවසරය ලබාගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීම වලට යටත්ව පමණකි. රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මෙන්ම රාජ්‍ය සංස්ථා මණ්ඩල බැංකු යනාදී ව්‍යවස්ථාපිත ආයතනද පළාත් සභා පළාත් පාලන ආයතන ආදී ආයතනවල රාජ්‍ය දේපළ ජනාධිපතිවරණයේදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා නැතහොත් අගතියටපත් කිරීම සඳහා භාවිතා කිරීම සපුරා තහනම්ය. දේශපාලන අයිතිවාසිකම් අයිමු කිසිදු නිලධරයෙකුට ජනාධිපතිවරණයට අදාළව ඡන්දය දීම ඇර වෙනත් කිසිදු දේශපාලනමය ක්‍රියාවක නිරත විය නොහැක.
දේශපාලන අයිතිවාසිකම් මිමි රාජ්‍ය සේවකයන්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලනමය කටයුතු වල නිරත විය නොහැක. ප්‍රේක්ෂකයන් දේශපාලනඥයන් දේශපාලන පක්ෂ අගතියට පත් කිරීම සඳහා අසීමිත පරිදි තමන් සතු ජනමාධ්‍ය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම කැපී පෙනෙන අයුරින් තමන්ට සහාය දැක්වීමට ක්‍රියා කරන ලෙස සියලුම ජනමාධ්‍ය ආයතන දැනුම්පත් කරන ලෙස මෙහිදී ඉල්ලා සිටිනු ලැබේ. සමාජ මාධ්‍ය ජාලහරා අසත්‍ය තොරතුරු ප්‍රචාරිත කිරීමෙන් වෛරී අදහස් පැතිරවීමෙන් හා එවැනි දෑ සමාජගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු පුරවැසියන්ගෙන් කරුණාවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. අපි වියදම් කරන බලාපොරොත්තුනේ මේ ඡන්දෙට මිලියන 4000 ඒ කියන්නේ කෝටි 400ක් විතරයි. දැන් මේ අපේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි වුණු නිසා එය අපි හිතුවට වඩා වැඩි ගාණක් වෙනවා. ඡන්ද පත්‍රිකාව ගිය වතාවට වඩා දෙගුණයක් දික් වෙනවා. අපිට ඡන්ද පෙට්ටි හදන්න වෙනවා. ආනයනය කරන්න වෙනවා. ඡන්ද පොලකට එක කම්කරු වෙනකොට කම්කරුව දෙන්නෙක් යවන්න වෙනවා. දෙන්නෙක් යවන දැනට තුන් දෙනෙක් යවන්න වෙනවා. අපි ඔබ කිසියෙක් විනුඩ අපි විරෝධතාවයක් දක්වන්නේ නැහැ නාම යෝජනා බාර දීම ගැන. ඒක අයිතියක්. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර දීමෙන් අනතුරුව ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ට සිය පාක්ෂිකින්ගෙන් ඉහළම පිළිගැනීමක් ලැබුණු ආකාරය දැකගත හැකි වුණා. අනතුරුව මාධ්‍ය හමුවේ ඔවුන් මෙසේ අදහස් පළ කළා. ජනතාවට ඉතාමත් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා එම වෙනස් කිරීමේ තීන්දුව తీරන ගැනීමට අවුරුදු 70ක විනාශකාරී මාවත වෙනුවට අපේ රට සෞභාග්‍ය සතුට සැපත මාවත සඳහා කැඳවාගෙන යාමි හොඳ හැකියාවක් ලැබී තිබෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාවට දිසානතිය පෙන්වන ගමන් මාවත විවෘත කරන මාවතක් හැටියට මාලිමාව ලකුණෙන් අපි තරඟයෙන් తీරන කළ තිබෙනවා. එය ජයග්‍රහ දිශාවට ගෙන යාවේ කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. සියලුම ජන කොටස්වල සහයෝගයෙන් අතිශිෂ්ට ජයග්‍රහණයක් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි ප්‍රථම මහජන රැලිය අනුරාධපුරේ පවත්වලා එතන ඉඳලා පටන් ගත්තා. අදින් පස්සේ මේ පටන් ගන්න අපේ ව්‍යායාමය පැහැදිලිවම ජයග්‍රහණය කරගෙන යන ගමනක්. මේ රටේ ජනතාව දුක්ඛිත ජනතාව අද ලැබිලා තිනවා ඔවුන්ව නියෝජනය කරන නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකවරේ. රටට ආදරය කරන, පරිසර ආදරය කරන, ජනතාවට ආදරය කරන සියලු දෙනාටම ඉල්ලා සිටිනවා මේ අවස්ථාව කරගන්න මේක අවසන් අවස්ථාව. අද දින නාම යෝජනා ලබා දීමෙන් පසුව අපේ මාතෘභූමියේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක ආරම්භය අපි දියත් කරලා නැවුම් භාවයකින්, නවීනත්වයකින්, ඒ වගේම නව තාක්ෂණය මුල් කරගෙන රට තුල කළ හැකි දැවැන්තම සංවර්ධන විප්ලවය දියත් කරලා මේ රටේ ජීවත් වන ජනතාවට සංවර්ධනයේ අරුණලු ලබා දෙන්නටත්, ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නටත්, මනුස්සකම රජයන යුගයක් සොඳුරු දේශයක් නිර්මාණය කරන්නට අපි කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකීන් නාම යෝජනා බාර දීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කර සජිත් ප්‍රේමදාස මහතා වෙත ආශිර්වාද පළ කළා. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාර. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද ආගමික ආශිර්වාදය ලබා ගත්තා. ඒ නාරාහෙන් පිට අභයාරම්භ විහාරස්ථානයේදී
ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබඳව තීරණය කිරීම තවමත් අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා අද පසුරුවේ මාධ්‍ය හමුවේ මේ පිළිබඳව අදහස් පළ කළා. ඔබ දන්නවා දැන් අපි අරගල කරපු කීපයක් තිබුණා ලකුණු වෙනස් කරගන්න මේ අරගල දැන් ඒව ඔක්කොම නැති වෙලච්ච තත්ත්වයක් ඇතුලේ තමයි අපි දැන් මේ අභියෝගයට මුණ දිලා තියෙන්නේ. ඒ අභියෝගය අපිට සුළුපටු නෑ. අපි ගමුකෝ ජනාධිපති අපේක්ෂකත්වයේදී අපිට බැරුණා පොහට්ටුව එක ඒ සාකච්ඡාව කරන්න ලකුණු වෙනස් කරන්න කීප එකේදී බැරුණා. ඒක නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තීන්දුවක් ගැනීම දැවැන්ත අමාරු තැනක ඉන්නවා. ඒක නිසා අපි බලන්නේ අමාරුව කොහොමද කොහොම හරි මේ අපේ ජයග්‍රහණයට එකතු කරන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට. රාජකීය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පිරිසක් බලපෑම් කිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. එම පිරිස කොමිෂන් සභාව තුළට ඇතුළු වීමට උත්සාහගත් අතර එය වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියදී එම ස්ථානයෙන් මන්ත්‍රීවරියට ගමන් කිරීමට ඉඩදීම මෙම තත්ත්වයට හේතු වුණා. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මේ පිළිබඳව අදහස් පළ කර සිටියා. මගේ මුළු වාහනේ වට කරගත්තේ වෙන මුකුත් හිඳ නෙවෙයි මම විරුද්ධ පක්ෂයේ කෙනෙක් වීම නිසා. දැන් මම අහනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඔය වගේ පිරිසක් එක්කද ඔබතුමා විනයගරුක රටක් හදන්න හදන්නේ? ඔය වගේ පිරිසක් එක්කද ඔබතුමා කාන්තාවගේ අයිතිවාසිකම් කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කරන්න හදන්නේ? මේකට අනිවාර්යෙන් පිළිතුරු අවශ්‍යයි. මම ඒකයි වැඩ බලන පොලිස්පතිතුමාගෙනුත් මං අහන්නේ. කරුණාකරලා මේකට මට පරීක්ෂණයක් අවශ්‍යයි. අනිවාර්යෙන් ගිහලා කම්ප්ලේන් එකක් දාන්න අවශ්‍යයි. පොලිස් ප්‍රධාන මූලස්ථානට මං ඒක ගැන කම්ප්ලේන් දාන්න. ඒ වගේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදීත් මට මේ වෙච්ච අපහසුතාවය පිළිබඳව මම කම්ප්ලේන් එකක් දානවා. මොකද මේ වගේ දේවල් විය යුතු නැහැ. මම මේ මුළු රටේම මිනිස්සුන්ට කියන්නේ ඔන්න දැම්ම පටන් අරන් මේගොල්ලන්ගේ මේ සෙල්ලම. ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ගොඩනැගී ඇති පොදු ජනරැල්ලට එරෙහිව ඇතැම් පිරිස් ද්වේෂ සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පර්ණවිතාන මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. ලොකුවට මේ සිංහල බෞද්ධකම දේශප්‍රේමී සාටකේ පෙරෝගෙන පපුවට ගහගෙන සිංහලකම බෞද්ධකම ලංකාවෙනෙන් මරහඬ තලන අය ඒ අයගේ දේශපාලන ව්‍යාපාරයේ සැබෑ ස්වරූපය මොකද්ද කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ ගෙනෙන අපේ බෞද්ධකම කියන්නේ බොරු ප්‍රදර්ශන බෞද්ධකමක් නෙවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය හැටියට පිළි අරගෙන ඒකට අවශ්‍ය ගරුත්වයේ දීගෙන වැඩ කරන අතරේ ඒ බෞද්ධ කමයේම කොටසක් තමයි අන්‍ය සියලු ජාතීන්ට ගරුකරණේ. එහෙන් සුළු ජන බලවේග දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව අපිත් එක්ක ඒක රාශි වෙලින් සිටිනවා. එම නිසා අද ඒවායේ ඡන්ද පදනම දෙදරවන්න අර ව්‍යාජ අපේක්ෂකයෝ ඒ පැත්තෙන් දාලා තියෙනවා ඒ පදනම් කඩන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අත් දෙකේ ලේ තැවරිලා නැහැ. රටේ ජාතික ධනය පවුලේ දේවල් වලට යොදව කළා ඒක කරපු වංචනික අපරාධ ඉතිහාසයක් මෙතුමාට නැහැ. තියන අය තමන්ගේ අපරාධකාරී ඉතිහාසය බෞද්ධ පිරුවටයකින් වහගන්න හදනවා. කමන්නේ වහගෙන යන්න මිනිස්සු ඉස්සරහට. නමුත් ඇත්ත බෞද්ධ පදනමකින් ඉන්න මිනිස්සුන්ට මේ වගේ මඩ ගහන්න එපා. අපි ඉල්ලීමක් කරනවා. මඩින් නැතුව ගොඩින් එන්න. යම් ප්‍රතිපත්තීන් පිළිබඳව විවේචනයක් තියෙනවා නම් ඔව් අපි ඒ පිළිබඳව විවාද කරමු. දැන් ඔබ දැක්කා මීට දින කීපයකට කලින් ජනාධිපති අපේක්ෂකවරුන්ට විවාදයකට ආරාධනා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ විවාදයට සහභාගී වුණා. නමුත් පොහොට්ටුවේ අපේක්ෂකයා ඒ විවාදයක් ළඟින් යන්නෙත් නැහැ. අපි මේ අවස්ථාවේදී එතුමාට ආරාධනා කරනවා අභියෝග කරනවා අපේ අපේක්ෂකතුමා සමඟ එන්න විවාද දෙකට ඕනෑම වෙලාවක ඕනෑම තැනක සියලුම නාලිකාවල් වලට ආරාධනා කරලා විවාදයක් කරමු. ඇයි ඒ කොන්ද තියෙන්න ඕනේ? ඒ හැකියාව තියෙන්න ඕනේ මේ රටේ ජනාධිපති වෙන්නනේ යන්නේ. ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ 30 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික පර්යේෂණ සහ අධ්‍යාපන ජාලය මෙරට පර්යේෂණ සහ අධ්‍යාපන ප්‍රජාවගේ අවශ්‍යතා සඳහා කැපවී සිටින විශේෂ අන්තර්ජාල සේවා සපයන්නෙක්.
ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල සහ පර්යේෂණ සංවර්ධන ආයතන එකිනෙක සම්බන්ධ කිරීම මෙන්ම අන්තර්ජාලය හරහා එම ආයතන ලෝකීය වෙත සමීප කරවීමද මෙමගින් සිදු කරනවා. ජාතික පර්යේෂණ සහ අධ්‍යාපන ජාලය ආරම්භ කෙරුණේ 1989 වසරේදී. ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව ගතානුගතික ඉගැන්වීම් ක්‍රමවේද සහ සීමාවන් අතික්‍රමණය කරමින් පුළුල් අධ්‍යාපන අවස්ථා උදා කරන ජාලයක් ලෙස මෙම ආයතනය පුළුල් මෙහෙවරක නිරතව සිටිනවා. සංවත්සර උත්සවයේදී මහාචාර්ය අබේ ඉඳුරුව මහතා විශේෂ දේශනයක් සිදු කළා. ඇගේම් සම්මාන පිරිනැමීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහන්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අතුරුකිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ග කොට්ටාසේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙමකදී හෙරොයින් තොගය සොයා ගැනුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණි සුදු පැහැති ජීප් රථයක් අතුරුගිරිය පිටවීමේ ස්ථානයේදී පරීක්ෂාවට ලක් කිරීමට අධිවේගී මාර්ග පොලිස් කොට්ටාසේ නිලධාරීන් කටයුතු කළා. එම පරීක්ෂා කිරීමේදී පොහොර උර දෙකක බහා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් බොරැල්ල සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව වැනි රටවලට ගැලපෙන්නේ අරුවක් කාලු කසල රඳවණේ වැනි පද්ධති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසනවා. එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළා. මතයක් තිබුණා විදුලි බලය හදන එක කසල වලින් ලාභදායි ඒව කරන්න නැති කියලා. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවලා කසල වලින් විදුලි බලය හදන ව්‍යාපෘති දෙකක් තෝරගෙන දැන් ක්‍රියාත්මකයි. ලංකාවේ කසල වල තියෙන වතුර 70% 80%. ඒතකොට විදුලි බලය හදන්න සෑහෙන විදමක්. දියුණු රටවල වගේ තියෙන කසල වල තියෙන කැලරි ප්‍රමාණය නෙවෙයි අපේ වැලියු එක තියෙන්නේ. ලංකාව වගේ GDP එක දැනට 4000 තියෙන රටකට මේ වේස්ට් වලින් එනර්ජි හදන්න එක ඔරොත්තු දෙන්නේ නැහැ. මේකේ සමස්ත පිරිවැය බිලියන 23ක් විතර වෙන ලංකාව මුදලින් කොළඹ කුරු ප්‍රශ්නය අදට ඉවරයි. විද්‍යානුකූලව කවුරු කිව්වත් ඒක ඉවරයි. ඉතින් මං හිතන්නේ මේක ව්‍යාපෘතිය ඉතාමත්ම සාර්ථකයි. පළවෙනි අධ්‍යයන කළා තිබුණ නැත්නම් අද අරුවක් කාලවල කොළඹ හැමතැනම කුණු දාලා විශාල විනාශයක් වෙන්නට තිබුණා. ජයග්‍රහණයක් වශයෙන් තමයි අපි දකින්නේ. රුහුණ විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා හමුවේ අද කැඳවනු ලැබුවා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිසුන් 19 දෙනා ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ නවක සිසුවෙකුට මැද්දවත්ත ප්‍රදේශී පිහිටි නේවාසිකාගාරයකදී නවක වදේ ලබා දුන් බවට එම සිසුවා කළ පැමිණිල්ලකට අනුවයි මෙම සිසුන් අත්අඩංගුවට ගැනුණේ. ලංකා සම සමාජ පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ බැටි වීරකොන් මහතා අභාප්‍රාප්ත වුණා. මියන විට බැටි වීරකොන් මහතා පසුනේ 87 වන වියෙහි. අධිනීතිඥවරයෙකු වූ ඒ මහතා අධිකරණ හා විද්‍යා තාක්ෂණ අමාත්‍ය දුරේ කලක් හෙබ වූවා. ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ අංක 121 නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දේහි පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. මෙතර අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ පියාවන නිහාල් ප්‍රනන්දු මහතා අභහප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී ඒ මහතා අභහප්‍රාප්ත වී ඇත්තේ. මේ යන විට නිහාල් ප්‍රනන්දු මහතා 69 වන වියෙහි පසු වුණා. දේහි පිළිබඳ අවසන් කටයුතු වත්තලදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. දැන් ව්‍යාපාරික පුවත්. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 256 වෙනි ශාඛාව මාකුල දකුණ අංක 177.6 ඒ දරණ ස්ථානයේදී විවෘත කෙරුණා. ඒ සභාපති ජයරාජ චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බැංකුවේ ප්‍රථම තැන්පතු බහර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. NSB සාමාන්‍ය අධිකාරී ධම්මික පෙරේරා, මාකුල ශාඛාවේ කළමනාකරු මලින්ද ජයසූරියන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බස්නාහිර පළාත් සභා කාර්යාලය තුළ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලෙවි සලක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. තබල් ලීෆ් නමින් එනම් කර තිබෙනවා. දේශීය ඖෂධ ප්‍රචලිත කිරීම මෙහි අරමුණයි. ඖෂධ සංස්ථාවේ සියලුම ඖෂධ මෙමකින් ජනතාවට ලබාගත හැකි. ආයුර්වේද සංස්ථාවේ සභාපති ගුණපාල පතිරණ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
විදුලි බල උපාංග ආලෝක සහ සන්නිවේදන යටිතල පහසුකම් පිළිබඳ සුපතල නාමයක් වන ඔරල් කෝපරේෂන් ලොබ ප්‍රකට සමාගමක් වන සිග්නමැක්ස් හා එක්ව ගිවිසුමකට එළඹුණා. ඒ මෙරට තුළ උසස් තත්වයේ සන්නිවේදන ජාල සම්බන්ධතා සඳහා විසඳුම් ලබා දීමේ අරමුණෙන් ඇමරිකාවේ විදුලි සංදේශ සහ දත්ත ජාලවලට සම්බන්ධ දෙවැන්ත සමාගමක් වන සිග්නමැක්ස් හා ඇතිකරගත් මෙම සම්බන්ධතාව තුළින් ජාල සන්නිවේදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමයි ඔරල් කෝපරේෂන් සමාගම අපේක්ෂා කරන්නේ. සිග්නමැක්ස් කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු ප්‍රධාන විධායක නිලධාරී ටිම් ශාමන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙරට ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත ආර්ථව හරණ මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කළා. ආර්ථව හරණයේදී කාන්තාවන් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු සඳහා ප්‍රතිකාර ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා. කාන්තාවන්ගේ මානසික හා රූපලාවන්‍ය ගැටලු වලටද මෙහිදී විසඳුම් ලබා ගත හැකි. නාරි වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සබාරත්නම් අරුල් කුමරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk